හොරණට යන්නේ මේ කෙලිම කුසල් වර්ගෙන. කුසල්. දැන් මෙහෙ මෙහෙ මේ කවුරුත් කෝල් එකක් ඇවිල්ලා නැහැ. හොරණ අයියාගේ කිරිදානෙට ගියා මතකද? ඒ අයියාගේ පෙම්බතියවත් නැති කළා මතකද? ඒක දැන් මේ මට ඉස්සර තිබ්බ ත්‍රීවිලර් එක. ඒ ත්‍රීවිලර් එකේ මට මගේ යාළුවෙක් මට කතා කරලා කිව්වා. එයා යාළුවලා හිටියේ මේ ගෑන් ළමයි 3-4 දෙනෙක් ඉන්න පවුලකින්. ඉතින් මේ දෙවෙනි දුවත් එක්ක තමයි මෙයා යාළුවලා හිටියේ. මෙයා කිව්වා ගෙදර කිරියම්මලේ දානයක් තියෙනවා මේ කුසල් මට නෝන්ඩි වෙන්න බෑ. ඔයා මේකේ තනිකර වැඩේ බාර ගන්න ඕනේ. මේ කිරිය හැඳි ගන්න තියෙනවා මට නෝන්ඩි වෙන්න බෑ. අනිත් කෙල්ලොන්ගේ කොල්ලෝ ටිකක් තියෙනවා මට මාව ගොඩ දාන්න කියලා. ඊට පස්සේ මං දවල් කාලේ වීල් එකක් අරගෙන ගිහිල්ලා හොර්න ටවුන් එකට වෙලා හිටියා. එකා එකව පටව ගත්තා. මල් ලියන්න කිරිදානක් තියෙනවා. අඳුරන අය දාගත්තා. මගේ හොඳ යාළුවෙක් හිටියා ඉන්නවා තාමත් මේ අසේල. එයාවත් දාගත්තා. ඒ තමයි කතාව. හැබැයි එයා තමයි මේ අපි කාටවත් ඒක ගැන ලොකු දැනීමක් තිබ්බේ නැහැ. හැබැයි එයා ඕන වැඩක් ගොඩ දාන ජාතිය යාළු. එයාවත් එක් කරගත්තා. අයිය අපි හවස 7ට විතර ගියා. ගිහිල්ලා මේක ප්‍රසිද්ධ කතාවක් මගේ මේ මාරුවෙන් මාරුවට අයිය කිරිය හැඳි ගන්නවා රස්නේ පිටින්. කිරිය හැඳි ගන්නවා. ඔන්න දැන් අපි ආපු ගමන් කට්ටිය බාර දුන්නා අපිට. මේ අර රෝහිතගේ මේ යාළුවෝ ටික නේද එන්න පුතා කියලා අර දුන්නා. රෝහිත අයියව දන්නවනේ අයියෝ. භක්තියෙන් කරන්නේ දැන් ආ ගෙදර හරි භක්තියෙන් කරා. භක්තියෙන් හරිම යාළුවෙකුට උදව් කරන. ඉතින් මම පළවෙනි පාර මෙහෙම මාරම අමාරුයි. මං කිව්වා මචං මේ වැඩේ මං කරන්න හරිම අමාරුයි. අර අයියේ මේ අත් එහෙම කැපෙනවා අර මේ පිඟාණෙන් අයියේ කරන්නේ. ආ පිඟාණෙන්. ඊට පස්සේ එක යාළුවෙකුට දුන්නා මගේ අර යාළුවට. මෙහෙම දැන් කරනවා. ඈතින් කියනවා ඔය ගාන. මෙහෙම කරද්දි ඔය දැන් මම හිතුව දැන් සාමාන්‍යයෙන් ඔය ඕඩි හෙලෙයි වගේ අර නියම් මාකරි එහෙම දෙනවනේ අර එනර්ජි දෙනවා. එහෙම හිතුවා මං ඔය මේ ප්‍රදේශයේ ක්‍රියම්මල දාන තියෙද්දි කිරිය හැඳි ගාද්දි ඔය වගේ එකක් දෙනවා ඇති මේ මහන්සිය. ටික වෙලාවකට පස්සේ දැන් මේ ඔය කියන්නේ මේ අර ගර්ල්ගේ තාත්තා. ඔය ඉතින් අපි ඒක ඔන්න වැටුණා කිව්වා. ඇත්තටම මේ අර උඩ සාක්කුවේ තිබිලා තියෙනවා අර යාළුවා රැට පාවිච්චියට ගන්න මේ දුම් වැටි දෙකක් තියලා තියෙනවා. ඔය කියලා දින අරක වැටෙනවා දේනවා දැන් අරංගට. ඔය වගේ එකක් තමයි ඔන්න වැටුණා කිව්වා. මේ එන කෑ ගැහිල්ලක් එක්ක කිරියම්මා දානයකට මෙන්න මෙහෙම දෙයක් වැටුණා කියලා යාළුවෝ කොයි හරි ඈතක ඉඳන් ඇවිල්ලා අර කිරිය හලියට අර රස්තෙන්ම අත දාලා මෙහෙම විසිකල් කරා. ඒක තමයි ওই කතාව. ඔව් ඊට පස්සේ මේ මගුලත් ඉවර වුණාලුනේ. ටික කාලෙකින් මගුලත් ඊට පස්සේ අයියා අපි නෝන්ඩි වුණාට පස්සේ අපි රෑ අපිට එතන මූණ දෙන්න බෑනේ. අපි ඈත තැන් තැන් වලට ගිහිල්ලා නිදිය ගත්තා ඔය පාරවල්. ඔයා දැන් ඔය කියනවා. රෑ නෝ කෑ ගහගෙන මිනිස්සු දුවන. අර සමහරු අර කිරියම්මල එද්දි අපේ වුන් අර තැන් තැන් වල පාරේ නිදි. අර මූණ දෙන්න බැරි හින්දා. ඒ මිනිස්සුත් බය වුණා අපිට. ඕක තමයි ඔය කිරියම්මල දානේ කතාව. ඕ නෑ කියන්නේ ඒ වගේ දෙයක් කරනකොට හරි භක්තියෙන් කරන්නේ. ඒ අර වගේ එකකට කැමති නෑ ගොඩක් අය. ඒක තමයි උනේ. ඒක හැබැයි කොච්චර ඒක මං පස්සේ ඒක තේරුනේ මට. හැබැයි ඒ වැටිච්ච දෙකම ඒ අර යාළුවගේ දෙකම හම්බුණා. ඒක ඇතුලේ. ඒ හින්දා කිසිම කරදරයක් උන්නේ නෑ. අර ඇත්තටම මෙහෙම අරන් විසික් කරේ ඒ ටිකමයි. ඒක ලස්සනම කතාව කියන්නේ මේ ඉතින් මේ මෙලෙන් එහා පැත්තට ගාල් දැම්මම ගිහිල්ලා තියෙන්නේ වැටලා තියෙන්නේ. මේක දැන් මේ කට්ටිය ගිහිල්ලා සම්පත ඉන්නවලු වෙලේ මිනිස්සු බය වෙලා එහෙම කියලා. අර වැටිච්ච එක යාළුව ඔබ මොකද කරන්නේ මචං? අරක හොයනවා.